අයුබෝවන් වණක්කම් ශිරාණි මායාකඩුව YouTube channel එකට පුතාල මම ආදරයෙන් පිළිගන්නවා අද මම ඔයගොල්ලන්ට YouTube එකට upload කරන්න සූදානම් වෙන්නේ ඉතාම වැදගත් වීඩියෝ එකක් මේක පුතාල අනිවාර්යෙන් බලන්න ඉවර වෙනකම්ම බලන්න ඕන බලලා මේ වැදගත් වටිනා රචනා කිහිපය පුතාල ඔයගොල්ලෝගේ රචනා ටිකට එකතු කරගෙන මතක තියාගන්න මේවා කටපාඩම් කරනවට වඩා පුතේ මම දැන් මේවා තේරුම පැහැදිලි කරනවා තේරුමත් එක්ක අහලා ප්‍රැක්ටිකලි ඔයාලා මතක තියාගන්න උත්සාහ කරනවා නම් හොඳයි ඒ කියන්නේ මේවා පුතාල ලියලා පුරුදු වෙන්න කටපාඩම් කරත් නම් ඉතින් මතක හිටින ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් දැන් පුතේ අපි රචනයක් ලියනකොට ගොඩක් වෙලාවට ඡේද 4කට යනවා ඡේද 4කට යනවා හැඳින්වීම ඊළඟට අපි හැඳින්වීමට පොඩි ඡේදයක් යොමු කරනවා ඊට පස්සේ උඩල් රචනාවේ සිරුරට ඡේද දෙකක් වගේ වෙන් කරනවා ඊට පස්සේ ඒක අන්තර්ගත කරුණු වලට ඊළඟට අපි අවසානයට ඡේදයක් අවසන් කිරීම දැන් අපි සාමාන්‍යයෙන් ඒ දෙයින් අපි හිතමු මෙන්න මේ නාන් කණ්ඩ වීදි විපත්තු කියන එකෙන් ඔයා මොකක්ද කියන ඒ වලක්ව ගන්න කියන යෝජනා වගේ දෙයක් එහෙම නැත්නම් වීදි වලක්වා ගන්න ඔයා කරන ඒ යෝජනා ප්‍රාර්ථනා වගේ දේවල් අපි මෙන්න මෙහෙම හැසිරෙමු වගේ කරුණු ඇතුළත් කරන්න අපි අවසාන ඡේදය යොදා ගන්නවා දැන් මම මෙතන මේ නාන් කණ්ඩ වීදි විපත්තු කියන එක ඔයගොල්ලන්ට දැන් ඔයාලගේ 11 වසරේ පුතේ විශේෂයෙන්ම 11 වසරේ පුතේ 12 වෙනි පාඩමේ තියෙන කොටස් ටික ගොඩක්ම ඒ කොටස් ටික මේ ඇතුළත් කරගත්තා ඒකට මම බාහිරින් පොඩි කොටස් ටිකක් තමයි එකතු කරලා තියෙන්නේ මම එහෙම කරන්න හේතුව ඔයගොල්ලන්ට දැන් මේ පාඩම පොතේ ඉගෙන ගන්නකොට එතනම කනට ඇහෙනවා ඔයගොල්ලෝ ඒක තේරුම ලියා ගන්නවා සමහර විට ඔයගොල්ලෝගේ පාසල් වල උගන්වන ගුරුවරු වල සහභාගී වෙන ක්ලාස් වල ගුරුවරු මේක පුතාලට පාඩම් කරගන්න කියලා කියාවි. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට මේක යම් මතකයක් වෙනවා. ඒක නිසා තමයි මම මේ රචනාව දාන්න හිතුවේ. Right. එතකොට මේ රචනාව දාන්න හිතුවේ ඒ මේ මේ පොතේ තියෙන එක යොමු කරන්න හිතුවේ ඒකයි හැබැයි ඒකේ අර මුල ආරම්භයේ මම මේ පොතේ තියෙනවට වඩා හොඳට දීලා තියෙනවා ඒකත් එක්ක පුතාලා බලා ගන්න කොහොමද කියලා දැන් ඔන්න බලන්න මම මුල දීලා තියෙන මෙන්න මේ විදිහට එන්ඩ්‍රු නම් නාට්‍ය ශාලේ විපත්තු සහජ මිරප්පු එන්නිකේ යොම් නාට් නාලුකු නාල අධිහරිත්තු කියලා කියන පුතේ අද අපේ රටේ බහුල වශයෙන් මාර්ග අනතුරු සිදු වෙමින් පවතිනවා කියන එක. ඒක ඔයාලගේ අතු පුතේ නෑ. 12 වෙනි පාඩමේ නෑ. ඕටනර් හල් කවණක් කුරේ කුරේ වාහ වාහන මෝටුව ද ඉදක්කු කාරණම්. ඒ කියන්නේ මොකද්ද? මේ රියදුරන්ගේ නොසලකිලිමත් හරිය රට පැදවීම තමයි මීට හේතුව කියලා මම කියලා තිනවා. ඉදන් විලේවාහ නමදුනාඩු අධිහ එන්නිකේලාන වාංගුහලෙයි එලකුම් දැන් මේක නිසා ඉදන් විලේවාහ මේ හේතුව නිසා නමදුනාඩු අධිහ එන්නිකේලාන වාංගුහලෙයි ඔලුක්කුම් මාර්ගනතුරු මේ නිසා බහුල වශයෙන් සිද්ධ වෙනවා ඉදේ පොන්ර විපත්තේ නානුම් පාර්තිරුක්කිරෝ මේ වගේ විපතක් මම දැක්කා ඔන්න අපි ඒ දැකපු විපත්ති කියන තමයි හදන්නේ ආණ්ඩු තිංගට් කිලමි එදා සඳුදා දවසක් පාණ්ඩු වලක්කම් පොල පලික්කු සිලප්පිනේ සුපුරුදු පරිදි මම පාසල් යන්න පිටත් උනේමි නාන් සාලේයේ කඩක්ක මංජල් කෝට්ටේක අරුහිල් වන්දේ මම පාරුමාරු වීම සඳහා කහිර අසල සිටියෙමි මෝටර් සයිකල් ඔන්රු වේගමහ වන්දදු මෝටර් සයිකලයක් ඒ කියන්නේ යතුරු පැදියක් වේගෙන් ආවා පොරුල් පාදසාරී මංජල් කෝට්ටේ කඩක්ක අමුත්පත්තර ඒකෙන් අදහස් වෙන්නේ පුතේ කහිර පණින්න ඒ කහිර අසල කහිර මාරු වෙන්න කෙනෙක් හිටිය කියන එක අපෝද මෝටර් සයිකල් අවරේ මොදියදු ඒ කහිර මාරු වෙමින් සිටපු කහිර මාරු වෙන්න හිටපු මගියව
යතුරු පැදි කරුවා මෝදියදු කියන්නේ හැප්පෙව්වා අදනාවේ පෙරුම් විපත්තු අන්රු ඒට් පට්ටදු මේක නිසා මේ කාරණාව නිසා එම හේතුව නිසා විශාල රියානතුරක් සිදු වුණා චාල රියාතු අනතුරක් සිදු වුණා බරපතල රියානතුරක් සිදු වුණා අන ඒ ලොකු අනතුරක් සිදු වුණා පෙරිය පෙරුම් විපත්තු විශාල අනතුරක් සිද්ධ වුණා ලොකු අනතුරක් අන්ද ඉඩත් එක්ක පොලිස් අධිකාරී හැල් मिस्ना मोटार पशु यात्रुपदारोटारोट गोट गुकाट दुखी अतट विलंगु दिन पोलिस वाहन लेट पट्टार पोलिस पोलिस निलयार पोलिस मोटार सेकिल ओट्टु पवरिन कवन कुरेवाल इंद संभवं नडंदुल्लदु मेट हेतु तमाई मेकट हेतु मे अनतुरट हेतु मोटर सॉरी यात्रुपैदि हिमिका उगे नसल किलिमा रिय दावने रत दावने दम्मा मेकट हेतु विधियाट इदिरिपत करना पोते एकने उल्लोंगे मोटार सेकिल उत्पवरीन कवने कुरेवाल इंद संभवं नडंदुल्लदु मे सिद्धुवीम मे सिद्धिय सिद्धुने यात्रुपैदि हिमे यात्रुपैदि करुगे कवन कुरेवाल कियन्ने अवदानम नैतिकम नसल किलिमत्कम නිසා තමයි මේ සිද්ධුවීම සිද්ධු වුනේ. කවණමාහ ඕට්ටුවම්. කවණමාහ ඕට්ටුවම් කියන්නේ පරිස්සමින් පදවමු. වලීල් කවණමාහ නඩුවෝ. මාර්ගයේ පරිස්සමින් ගමන් කරමු. අපෝදු තාන් නම් වෛර කාපාටළු. එතකොට අපිට අපේ වටිනා ජීවිත රැක ගන්න පුළුවන්. එවිට අපේ වටිනා අපිට අපේ වටිනා ජීවිත රැක ගන්න පුළුවන්. පරිසරය මේ සමාජයට පණිවිඩයක් දෙනවා. නේ? समाज वे जीवित आरक्षा मम विग्रह दहाये पाड़मे अंके मट हर पाड़मे अंकित सोयागन कुरुवां किट्टु पातक पोत तीयनवा हरिरं पाड़मे अनान विरुंगुं पेरियार कियन मम कैमति में श्रेष्ठ उद्गले कियने का मम कैमति मां कैमति से अपे चारित तीयनवा नुछे अपे जीवित वल अपे गोड़ा कैमति चारित तीयनवा एक कैमति चारित अग्यन तमाई मेकिन किया अन्य में श्रेष्ठ उद्गले कियन छोटू पुतालगे दहाय वसर पोते दहा विनी पाड़म अनु हाय विनी पिटू पुताल टो उन्ना उन्ना पिटू आंके किया ना ये के तीनों नान विरुपुं पेरिया आर कियला इतने एदरीवीर सरच्चंद्र महात्म्या इन्नवा मुनिदास कुमार तुंग महात्म्या इतो कोटे मार्टिन विक्रम सिंह महात्म्या इन्नवा या मामे ने में आदर में तनिं कीप देने क्या पुताल टक देनना हदान ने दाम वैदगत ඔගොල්ලෝ සමහරට මේවා ඉගෙන ගන්න නැතුව ඇති පොතේ තියෙන ස්වාමි කුලානන්දර් ගැන තමයි ගොඩක් දුරට ඔගොල්ලෝ ඉගෙනගෙන ඇත්තේ ආරම්භනාවල ඒ වගේ නවයේ වසර ස්වාමි කුලානන්දර් ඉගෙන ගත්ත දැන් ආරම්භනාවල දැන් අපේ රටේ පුද්ගලයෝ 3 දෙනෙක් මෙතන දීලා තියෙනවා අපි අඩුම තරමින් මේන් දෙන්නෙක් එක්කෙනෙක් දෙන්නෙක් ගැනවත් පුතේ අපි ගාව රචනාවක් තියෙන්න ඕන අපි ගාව ඒ රචනාව පාඩමින් තියෙන්න ඕන ඒක නිසා මම පුතාලට
රචනා කීපයක් මේ ගොල්ලෝ ගැන සූදානම් කරගත්තා. අපි බලමු මේ රචනා. Right. මම ඊළඟට දීලා තියෙන රචනාව තමයි කුමාරතුංග මුනිදාස මහත්මයා. කුමාරතුංග මුනිදාස මහත්මයා කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ පුතාලා දන්නවා. එතුමාගේ පොත් අපි හැමෝම කියවලා තියෙනවා. එතුමාගේ පොත් කියවපු නැති කෙනෙක් නැහැ. තාම ශ්‍රේෂ්ඨ ගත්කතුවරේ සාහිත්‍ය ශාස්ත්‍රයට විශාල සේවයක් කරපු කෙනෙක් තමයි කුමාරතුංග මුනිදාස මහත්මයා. ඉතින් එතුමා ගැන මම මේ පුංචි රචනාවක් උදාලට උදව්වක් විදියට ලෑස්ති කරගත්තා. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ කොරෝනා තත්ත්වෙත් එක්ක අධ්‍යාපන කටයුතු එන හිටලා තියෙන විශේෂයෙන් අපේ මේ 2021 ඕ ලෙවල් වෙන දරුවන්ට අත්ලක් විදියට මම මේ රචනා ටික මහන්සි වෙලා හදාගත්තේ ටයිප් කරලා කරුණු සොයලා කරුණුත් මම දැන් අපි මේ වගේ රචනාවක් හදනකොට පුතේ කරුණුත් දැනගෙන ඉන්න ඕන. ඒගොල්ලෝ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න ඕන. මොකද අපිටත් දැන් මේ කරුණු හරියටම මේ වගේ ගණ ගලපන්න මතක නැහැ නේද මේගොල්ලෝ ලියපු පොතපත ඒවා හරියටම එක සැරේ මතක නැහැ. මම ගොඩක් මහන්සියලා මේ කරුණු සොයාගෙන ඕගොල්ලෝ වෙනුවෙන් මේ කැපවීම කරන්න. හරි. පුතාලා එතකොට මගේ මේ රචනා ටික දිගටම බලලා ඕගොල්ලෝ දැනුම වර්ධනය කරගන්නා වගේම මෙච්චර දවසක් මගේ channel එක සමහරට අදම බලන වෙන්න පුළුවන්. ශිරාණි මායා කඩුව YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයගොල්ලෝ ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න මේව ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒක මට පුතේ ඒක හුස්මක් වගේ මට ඔයාලා මේ වැඩේ කරගන්න ඒ කියන්නේ දිගට දිගට පාඩම් අප්ලෝඩ් කරන්න ඔයගොල්ලෝ මට දෙන ලොකුම ධීරිය තමයි ඔයාලට මේකෙන් ප්‍රයෝජනේ ගන්නකොට ඔයාලට මුංචි එක උදව්වක් තමයි කරන්න තියෙන්නේ. මේ channel එකට අගේ කිරීමක් වටිනාකමක් ලබා දෙන්න පුතාලට මේකෙන් යමක් වුණා නම් එතකොට මම තව තවත් ඕගොල්ලොන්ගේ නංගිල මලිලාට ඉදිරි පරම්පරාවට ඉතාම ප්‍රයෝජනවත් පාඩම් මාලාවක් ඉස්සරහට අප්ලෝඩ් කරන්න අදහස් කරන් ඉන්නවා. පුංචි ඔයාලගේ කමෙන්ට් එතකොට subscribe කිරීම bell icon එක click කරාම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඒ දේවල් එක්ක කටයුතු කරන්න කියලා පුතාලට මතක් කරනවා. ඒ වගේම ගැටලුවක් තියෙනවා නම් මේ ලෙසන් එක මගේ වීඩියෝ එකේ තියෙනවා මගේ WhatsApp නම්බර් එක. ඒකට WhatsApp මැසේජ් එකක් දාන එක තමයි ගොඩක් හොඳ කෝල් කරනවට වඩා. මොකද කාර්යබහුලත්වයත් එක්ක ෆෝන් වලට ආන්සර් කරන එක ටිකක් සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් WhatsApp මැසේජ් පැලෙනවා. ඒ වගේම මම ඒවට පිළිතුරු සපයනවා. Right. කුමාරතුංග මුනිදාස කියනකොට පුතාලා අපි දන්නවා අපි පුංචි කාලේ ඉඳලා නේද ගොඩාක් පොතපත ඔච්චර පොතපත රචනා කරාද. එයාගේ රචනා ශෛලියත් හරි අමුතුයි නේද. මුනිදාස කුමාරතුංග කියලාත් කියනවා කුමාරතුංග මුනිදාස කියලාත් තියෙන පොත්වල හරිම අමුතු ශෛලියක් තියෙන්නේ එතුමාගේ පොතපතේ. කියන්නේ හෙළ සිංහල ආරට ගොඩක් හුරු ශෛලියක් තමයි එතුමාගේ පොතපතේ. ඒ කියන්නේ ලිවීමේ ක්‍රමය අමුතු රටාවක් තියෙන්නේ. හරිම ආසයි දැනටත් මට වෙලාවක් නැති වුණත් මෙතුමගේ නම කියන කොටත් උදුම ආසාවක් ඇති වෙන්නේ. එතුමගේ පොතපත කියවන්න ගොඩක් පොතපත මම කියවලා තිනවා එතුමගේ. හරිම රසබරයි. හරි වෙනස් ඒ පොතපත. රයිට්. දැන් බලන්න පුතේ කුමාරතුංග මුනිදාස ඔරු නන්දු අලෙක්කපට්ට ඉලංගේ පේච්චු නිපුණර. ඒ කියන්නේ පුතේ කුමාරතුංග මුනිදාස වූ කලී ශ්‍රී ලංකාවේ විසූ සුප්‍රකට වාක් විශේෂඥයෙකි. සුප්‍රකට පේච්චු නිපුණර් කියන්නේ වාක් විශේෂඥය කියන එක. ඔරු මොලි පෙර් පාලර් ඔරු කවිඤර් මට්‍රම් ඔරු කාහෙද කලේඤර්. ඒ කියන්නේ පුතේ එතනින් අදහස් වෙන්නේ කවියෙක් සහ පත්‍ර කලාවේදියෙකි. එතුමා කවියෙක් සහ ඔරු මොලි පෙර් පාලර් ඔරු කවිඤර්. එතුමා කවියෙක් සහ සුප්‍රකට ප්‍රකට පත්‍ර කලාවේදී කුත් වෙන කවියෙක් වගේම භාෂා නිපුණෙක් වගේම එයා කවියෙක් ඒ වගේම පත්‍ර කලාකරුවෙක් වෙනවා. සිංහල මොලීලවර් කොණ්ඩිරන්ද සමස්කෘත සෙල්වාර් කේ අදට්කු අවර් පෙරුම් මුචි සේදාර්. ඒ කියන්නේ පුතේ සිංහල භාෂාව තුල අරක්ගෙන තිබූ සංස්කෘත බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබිය. අන්න ඒ පරිශ්‍රයේදී තමයි පුතේ එයාගේ පුතපතේ අර අර මම කිව්වේ අර හරි අමුතුයි එතුමාගේ රචනා ශෛලිය කියලා. මෙන්න සංස්කෘත
පාලි ඒ වගේ අර ඒ වයින් ආපු ආభాෂය ඉවත් කරන්න එතුමා ට්‍රයි කරපු නිසා උත්සාහ කරපු නිසා තමයි එතුමගේ අර අතිශය සිංහල බසට නැඹුරුත්ව නැඹුරු වීමනි තුලින් තමයි අර අමුතු විදිහේ බසක් වගේ අපිට දැනෙන්නේ එතුමගේ පොත්වල තියෙන ඒ රචනා ශෛලිය. ඉතින් ඒත හරිම වැදගත් අපිට හරි වැදගත්. ඉතින් එතකොට දැන් එතුමා අපි සෑහෙන්න බලන සිංහල ජාතිය වෙනුවෙන් ලොකු මෙහෙවරක් ඉටු කරපු කෙනෙක් විදිහට අපිට මේ පුද ඒ කියන්නේ ගෞරව නාම පුද කරන්න පුළුවන්. රයිට්. දැන් මෙතන මේ කියන්නේ පුතේ අවරු ජීලේ 25 දූ ආයරතු එන්නෝරු එන්පත්ති 9 ආන්බු රුහුණාවින් දික්පෙල්ලාවල් පිරන්දාර් එතුමා ඉපදුනේ 1889 රුහුණේ. පුතේ මෙන්න මෙතන 89 නෙවෙයි 87 ලෙස නිවැරදි වෙන්න ඕනේ. ටයිප් කරනකොට පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මිස්ටේක් ඇති මම ටයිප් කරද්දි. ඇත්තටම මම මේ දේවල් කරන්නේ තව මට පොඩි බබෙකුත් ඉන්නවා. උතාලත් එක්ක ඇත්තම කිව්වම මොකද ඒ ඒ මේ බාධක සියල්ල ජයගෙන තමයි මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වැඩසටහන කරගෙන යන්නේ ඉස්සරහට. ඒක ලොකු පිනක් කියලා මම හිතනවා. ඒකයි මම මේ පුණ්‍ය කර්මයට අත දෙන්න හිතුවේ, උර දෙන්න හිතුවේ. එන මෙතන පුතේ ජූලි මාසේ 25 වෙනිදා 1887 වගේ තමයි මට මතක 87 ඔව් 1887 අන්රු රුහුණාවින් රුහුණ ප්‍රදේශයේ දික්වෙල්ලාවල් පිරන්දාර් දික්වෙල්ලේ තමයි එතුමා ඉපදිලා තියෙන්නේ. ඔතන කරෙක්ට් කරගන්න 89 කියන එක දැන් මම මේක මෙතනින් හදන්න යන්නේ නැහැ. වෙලාව යන හින්දා මම දැන් කියුවනේ පුතාලට ඇහුණනේ. එතකොට මෙන්න මේ විදිහට දික්වෙල් ඉපදුන මෙතුමා කුමාරතුංග සිරුවැදරුණේ ඉලක්කිය තුරේල් මිහුන්ද ආරවම් කොණ්ඩ ඔරු ආසිරරහ එරුන්දාර. ඒ කියන්නේ පුතේ කුඩා කල පටන් සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට දැඩි ඇල්මක් දැක්වූ කුමාරතුංගයන් උත්තීන් ගුරුවරයෙක් වුණා. කුඩා කල සිටම සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට දැඩිසේ ඇල්මක් දැක්වූ කුමාරතුංග මුනිදාස මහත්මිය උත්තීන් ආරම් කොණ්ඩ ඔරු ආශිරරහ ඉරුන්දාල් වෘතියෙන්ම ගුරුවරයෙක් විදියට තමයි හිටියේ. ගොඩක් වෙලාවට පුතේ මේ ගුරුවරු තමයි ගුරු වෘතියේ කලක් හෝ ටික කාලයක් හෝ ගුරු වෘතියේ එදිච්ච අය කියන්නේ ගොඩාක් ශ්‍රේෂ්ඨවල ඉස්සරහින් ඉදිරියෙන් ඉන්න අය බැලුවාන් පස්සේ බුද්ධියෙන් ඉහළ මට්ටම් වල ඉන්න කලාවට ලැබී ඒ වගේ දේවල් අසුරෙන් බැලුවහම ගුරු වෘතිය ටික කාලයක් හරි එදිච්ච අය කොහෙන් හරි ඒ ගුරු වෘත්තියට කොනකින් හරි සම්බන්ධයක් තියෙනවා ගොඩක් වෙලාවට. හැමෝගෙම වගේ බැලුවහම පස්සේ අතීතයේ මුලින් අවුරුදු කීපයකට හරි පොඩි කාලයකට හරි දැන් ගුරුවරයෙක් ලෙස ගුරු වෘත්තියෙන් ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරා. ඊට පස්සේ ඔරු බඩේපාත්‍රල් එලුක්තාලරාහම් සිරන්ද කවියාලරාහම් සිංහල මොලික්කුම් සේහත්තු තේසත්තුක්කම අවර ආච්‍රිය සේවයෙයි විලේ මදි පැට්‍රදු. ඒ කියන්නේ පුතේ එතුම දැන් ගුරුවරයෙක් විදිහටත් හිටියා. නිර්මාණශීලී ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවටත් ජාතියටත් සිදු සේවය අනගි භවණීයයි. එතුමාගෙන් සිංහල භාෂාවටත් අවසරයක් මම ඕනනම් ඒකේ තේරුම කියන්නම්. ඔරු පඩේපාරල් ඔරු පඩේපාට්‍රෙල් ඒ කියන්නේ එතුමාගෙන් නිර්මාණශීලී දැන් මෙතුමා ගුරුවරයෙක් විදිහට සේවය කරා වගේම නිර්මාණශීලී ලේඛකයෙකු හා විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥයෙකු වශයෙන් එතුමාගෙන් සිංහල භාෂාවට ජාතියට සිදු වූ සේවය අනගි භවණීය විලේ මදිපත්‍රදු කියන්නේ පුතේ මිල අධිකයි කියන එක. සේවයයි කියන්නේ සේවය විලේමති පැට්‍රදු කියන්නේ මිල අධිකයි. අර පුතා 9 වසරදී මතක ඇති කුකුලගේ කුකුළු තාත්තගේ කුකුළු පැටියගේ කතාවේදී විලේමති පැට්‍රදු කියලා තිනවා. අර මැණික ගැන කියද්දි අමිල කරන්නේ මිල අධිකයි කියන එක. ඊට පස්සේ
சந்தேகத்திற்கு இடமின்றே குழந்தைகளின் கவிதை இலக்கியத்தில் கவனம் செலுத்தும் போது குழந்தைகளுக்காக முதலில் கவிதை எழுதினார் எழுதினார் එකැනිපුතේ ළමා පද්‍ය සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුණු මූලිකයා වශයෙන් අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන් අපිට මෙතුමා අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන් ආපහු අහගන්න එක ළමා පද්‍ය සාහිත්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ළමයින් සඳහා පද්‍ය රචනයට පිවිසුණු මූලිකයා වශයෙන් අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන් අපිට මෙතුමා එතකොට එතුමා කුමාර මෙන්න මෙතන පොඩි දෙසරයක් වැදලා තිනු පුතේ කුමාරගී කුමාරගී මෙන්න මේ කුමාර කුමාර කියන එක පොඩක් කුමාර කියන එක අයින් කරගන්න කුමාරගී ඊට පස්සේ කියවන නුවණ මම මේව සිංහලෙන් ලිව පුතාල මේව ලියනකොට පොඩක් හුන් ස්ටොප් එකක් දාන්න මෙන්න අර මොනවාද පෙරලි කොමා දාන්න දෙපැත්තට මේව සිංහලෙන් ලියන සිංහලෙන්ම තිනේවනේ මේ පරිවර්තනය කරන්නත් අපහසුයි සමහර අය පුළුවන් මේ අපි සාමාන්‍යයෙන් ඕනම භාෂාවක මේ වගේ අර ඒ පොතක පතක නමක් වගේ ලියද්දි ඒ විදිහටම ලියනවා කුමාර්ගී කියවන නුවණ මற்றும் ශික්ෂණ මාර්ග අවර එළුදිය කුලන්දේහල් කවිදෙයි පුත්තහංගලිල් මුදන්මේ යාන වෙයි ඒ කියන්නේ කුමාර්ගී කියවන නුවණ හා ශික්ෂණ මාර්ග පොත් පෙළ ඔහු විසින් රචනා කරන ලද ළමා පද්‍ය ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙයි කියන එක මුදන්මේ යාන වේ ප්‍රමුඛ වේ කියන එක ඊට පස්සේ තියෙන මේ බලන්න කුඩුදලහ කුමාරතුංග එළුදිය එපමණක් නොවේ කුමාරතුංග මුනිදාස ලියපු කුලන්දේහල් ඉලක්කය වැඩේ පුහලුම් මිහවුම් විපරමාහ ඉරුම්දන ඒ විතරක් නෙවෙයි එපමණක් නොවේ කුමාරතුංග අතින් ලියවුණු ළමා ගද්ද සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය බෙහෙවින් පිරබල මාහිරුන්දන ජනාදයට පාත්‍ර වුණා. ඒ කියන්නේ එපමණක් නොව කුමාරතුංගයන් අතින් ලියවුණු ළමා ගද්ද සාහිත්‍ය කෘතිද බෙහෙවින් ජනාදරයට පාත්‍ර විය. ගද්ද දැන් ඔය උඩින් කිව්වේ පද්දනේ. ඊට පස්සේ ගද්ද මොනවද බලමු? හීන් සරාය මම හරි කීප වතාවක් කියතුනේ හීන් සරාය හීන් සරය කියන එක මගුල් කාම මගුල් කෑම හත්පන හෝන්ර කුලන්දේහලිල් හත්පන හරිම ලස්සනයිනේ කුලන්දේහල් මන් ටෙලිග්‍රෑම් එකක් ගලව පහුගිය දවසේ හෝන්ර කුලන්දේහලිල් ආහිය මුමූර්තිහල් කුලන්දේහල් මත්තිල් මට්ටුමල්ල පෙරියවර්හලිඩම් පිරබලමා හිරුන්දද දැක්කනේ ඇත්තනේ නම් දැන් මම වැඩි හිටි මටත් මගේ හිතත් ඒ කියන්නේ පුතේ එතනින් කියන්නේ බෙහෙවින් ජනාදරයට පාත්‍ර වුණා කියන එක දැන් කලින් කිව්වනේ හීන් සැරය මගුල් කෑම හත්පණ යන ළමා ගද්ද සාහිත්‍ය කෘති ළමයින් තුල පමණක් නොව වැඩිහිටියන් තුල පවා ජනාදරයට පාත්‍ර විය විපරමා පිරබලමාහ මේ පෙරියවරෙහිලඩම් වැඩමුම් පිරබලමාහ ඉරඳදු ඒ කියන්නේ වැඩිහිටියන් තුල පවා ඇත්තනේ නම් දැන් මම වැඩිහිටියෙක්නේ මම දැන් අවුරුදු 30 ගණක් වෙන වැඩිහිටියෙක් එතකොට මම හරිම ආසයි කොච්චර ආසද කියන පුතේ සමහර වෙලාවට හැම ගුරුවරයෙක්ම එහෙම වෙන්නේ නැති ගුරුුරු ගාව තියෙන පුතේ ළමා හිතා මට එහෙමයි දැන් මම ඔය ඔයාලා කියන්න මගේ පොඩි ළමයින්ගේ දෙක වසර ඉන්න පුතාගේ ලොකු අකුරින් තියෙන කතන්දර පොත් තියෙනනේ පොඩි වෙලා පොඩි ඉඩක් තියුණොත් මම අන්න අර ඒ කතා පොත් කියවනවා දැන් මෙන්න මේ මේ මට ආපහු ආස හිතෙනවා මේ හීන් සරය මගුල් ගෑම හත්පන පොත් ටික gedara තියෙනවා සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් තියෙනවා ගොඩාක් කුමාරතුංග මුනිදාස මහත්මියගේ ඒ ඔය ළමා කතන්දර ගොඩක් අපේ gedara තියෙනවා සුරැකිව තියෙනවා මම මට පොඩි කාලේ අම්මා රන් දීපු පොත් එහෙමම වගේ ගොඩක් ඒවා තියෙනවා මම හරි ආසයි ඒ පොත් ආසාවෙන් පරිස්සම් කරනවා සිබිල් වෙත්තසිංහ මහත්මියගේ මැටි gedara ළමයි එහෙම මං හරි මාසය සූත්‍ර පුංච ඔයගොල්ලන්ට දැනට උනත් පුළුවන් නම් ඒ හොයන් කියන සූත්‍ර පුන්ත කියවනකොට බුදුම විදියට ඉනහ යන හාස්‍යදරක කතාවක් හරි ආසය ඔයගොල්ලෝ කියවලා ඇති ඊට පස්සේ පුතේ හේලා හවුල කියන්නේ පුතේ හෙල හවුල කියන්නේ කොහොමද හේලා හවුල කියන්නේ හෙල හවුල කියන එක මේ දැන් හෙල හවුල 1941 තිරු 1941 ඒ කුමාරතුංග මුනිදාස මහතා විසින් තලෙමේල් එතුමාගේ සභාපතිත්වයෙන්
निरुवपट्टुकियाने आरंभ कला एलहवुल एतुमगे नायकत्वेन तमाई एतुमगे नायकत्वेन तमाई 1941 हेला हवुल किन हेला हवुल आरंभ कले हेला हवुल आरंभ करपिक अपिट गुडाक वेदगत मट पुते थाव मे रचना गुडा दिक करन्न तिबुना तव दिगट लियन्न तिबुना मन हितन मेतन वचन 100ක් විතර තියෙනවා 100ට වැඩි වගේ කියලාත් මට පේනවා මං වචන ගන්නම් කවුන් කරේ නැහැ උගොල්ලොන්ටත් ඉතින් තව කුමාරතුංග මුනිදාස මහත්මයා ගැන තව කාරණු ටිකක් මේකේ හොයලා ලියන්න පුළුවන් එතුමාගේ තව ළමා කාලය අත්දැකීම් එහෙම දැන් උගොල්ලොන්ට මේකට තව කාරණු ඇඩ් කරගන්න පුළුවන් මේ රචනෙම කටපාඩම් කරගන්න නෙමෙයි පුතාලට මම පොඩි ගයිඩ් එකක් මඟපන්වීමක් කරේ කොම්මන් ගුරුවරු වුණාන් පස්සේ පුතාලට අර පෙත්තපත් කියවයි කියන වගේ දැන් ඉරවට ඔය වචනයක් දෙකක් පුරුදු කරාන් පස්සේ ඒක කටපාඩම් කරගෙන ඌ වේගමනි තිස්සෙම කියන්නේ එතනින් එහාට වචනයක් කියා උච්චාරණය කරන්න දන්නේ නැහෙනේ ඉතින් ගුරුවරයා මත මෙයා පෙනකොට මුත්තේ ගිරාපු වතක සංස්කෘතියක් තමයි නිර්මාණය වෙන්නේ එහෙම නැතුව පුතාලට දැන් ටීචර් උදව්වක් කරා ගයිඩ් කරා දැන් මේවට කරුණු එකතු කරගන්න එක ඕගොල්ලොන්ගේ වගකීමක් නිර්මාණශීලීව මම මේ දැන් ප්‍රධාන ඕගොල්ලොන්ට පොඩි මඟ පෙන්වීමක් කරේ මේකට තව ඔයාලා කැමති මීටත් වඩා සාරලව ඕනනම් යකී එකතු කරගන්න පුළුවන් දැන් මේ මඟ පෙන්වීමක් කරලා තියෙනවා අවර් මාර්ච් 22 1944 කාලමානාර එතුමා 1947 මාර්තු 22 වෙනිදා අභා ප්‍රාප්ත වුණා එන්රාලුම් කුමාරතුංගා එන්ර පෙර අරියාදදු එහෙම වුණත් එතුමාගේ කොහොමුණත් එතුමාගේ නම මැකෙන්නේ නැහැ එතුමාගේ නම කවදාවත් අපි අතරින් නැති වෙන්නේ නැහැ එතුමා අපි අතරින් සමුගත්තත් එතුමාගේ නාමය එතුමාගේ නම සදා අමරණීයයි කියන එක තමයි පුතේ උතනින් කියවෙන්නේ. ඔව් දෑයන් දෑයන් සමුගත්තත් ඒ කුමාරතුංග කියන නාමය සදා අමරණීයයි කියන එක තමයි අරියාදදු කියන්නේ මේ එතන සදා අමරණීයයි කියන එක තමයි උතනින් අදහස් වෙන්නේ. සදා අමරණීයයි. රයිට්. දැන් අපි බලමු පේරාසිරිය එදිරිවීර සරච්චන්ද්‍ර. අපි පේරාසිරිය කියන්නේ පුතේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කියන එක. එතුමා ගැන පොඩි කරුණු ටිකක් මම ඔයගොල්ලන්ට මේ ලියලා තියෙනවා පොඩි ටිකක් පොඩි ගයිඩ් එකක් දැන් මේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා ගැන ලියන කරුණු ටිකක් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා එතුමා ගැනත් මම කරුණු ටිකක් ලියලා තියෙනවා ඒකත් අපි පොඩ්ඩක් බලාගමු right දැන් බලන්න මේ පේරාසිරියර් එදිරිල් සර නිතරත් පොඩි ඉවරද්දක් වෙලා තිනු පේරාසිරියර් එදිරිවීර සරච්චන්දිරා කියන සරච්චන්ද්‍ර කියන එක පේරාසිරියර් එදිරිවීර සරච්චන්දිරා සරච්චන්ද්‍ර කියන එක තමයි පුතේ සරච්චන්ද්‍රයා කියලා දෙමළින් ලියනකොට සරච්චන්ද්‍ර සිංහල ඉලංගි ඉලක්කිය තුරේල් පෙරුම් පංගලිපෙයි සේද අරිඤර් ඒ කියන්නේ පුතේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිංහල සාහිත්‍ය ශාස්ත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කළ විද්වතෙක් අරිඤර් කියන්නේ විද්වතා අවර් ජූන් 3 1914 පිරන්දාර එතුමා ජුනි 1914 ජුනි 3 වෙනිදා තමයි ඉපදුනේ රයිට් ඊට පස්සේ අවර් තනදු ආරම්භ කල්වේ ගාලි රිච්මන් කල්ලූරි එතුමගේ ආරම්භක විදුහල් තමයි ආරම්භය කියන්නේ මූලික අධ්‍යාපනයේ සිට වෙච්ච විශ්වවිද්‍යාලය යන කලින් මූලිකව එතුමා අධ්‍යාපන ලබක් පාසල් කීපයක් තිනවා අවර් තනදු ආරම්භක කල්වේ ගාලි රිච්මන් කල්ලූරි සේන්ට් ජාන්ස් කියන්නේ පුතේ මේ සේන්ට් ජාන්ස් කල්ලූරි පානද්දුරේ කියන්නේ පානදුරේ කියන්නේ පානදුරේ එතන අදහස් වෙන්නේ පානදුරේ ශාන්ත ජෝසප් ජෝන් විද්‍යාලය කියන එක සේන්ට් ජාන්ස් කියන්නේ පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලය සේන්ට් තෝමස් කල්ලූරි සේන්ට් තෝමස් විදුහල ගල් කිස්ස මට්රුම් සේන්ට් වගේම සේන්ට් ඇලෝෂියස් කල්ලූරි ඒ වගේම ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය ආහෙවට්‍රින් මුඩිත්තාර ඒවායි අධ්‍යාපනය මේ මූලික අධ්‍යාපනය අවසන් කරා ඒවයි එතකොට අවර් කොළඹ පල්හලේ ඉක්කලහත්තින් සිංහලම් සමස්කෘතම් මற்றும்
පාලියාහිවට්‍රි පඩිත්තදු. ඒ කියන්නේ පුතේකෙන් අදහස් වෙන්නේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංස්කෘතහ. ඒ කියන්නේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල සංස්කෘතහ පාලි විෂයන් හැදෑරුවේය. හැදෑරුව අතර පඩිත්තදු හැදෑරුවා 1936 වෙල් ගෞරවතුඩන් පට්ටම් පෙට්‍රාර් 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිත උපාධිය ලබා ගත්තා. ගෞරවතුඩන් ගෞරව සම්මාන සහිත පට්ටම් පෙට්‍රාර් පට්ටම් කියන උපාධිය ලබා ගත්තා. අවරුනේ පුතේ මෙතන අවර් වෙල්ලවත්තේ සේන්ට් පීටර්ස් කල්ලූරියේ ආශ්‍රිතරාහ තංගල් වලකේ තොඩර්ගිනා මෙන්න මෙතන පුතේ අවරුනේ මේ අවර් හොඳේ පොඩි පොඩි මිස්ටේක් තියෙනවා ඉතින් ටීචර් ගොඩාක් ටයිප් කරලානේ නේද රයිට් එතකොට ඒකින් කියන පුතේ ඔහු වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේ මං කිව්වේ බොරුද දැන් කලින් එක්කෙනත් ගුරුවරයෙක් දැන් මෙයාත් ගුරුවරයෙක් නේ එතකොට ආශිරරහ තංගල් ගුරුවරයෙක් වෙන්න බෑනේ පුතේ උගත් කමක් නැති කෙනෙකුට එතකොට මේගොල්ලෝ මෙයාල ඉගෙන ගත්ත මිනිස්සු ඒ කියන්නේ මෙයාලගේ දක්ෂතා තංගල් වලංගේ තොඩංගිනාර බැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළා තොඩංගිනාර පින්නර් පසුව අවර් ඔහු ලේක් හවුස් පදිප්පහතිල් නිර්වාහ පණීල් සේරන්දාර් පසුව ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරට පණීල් පරිපාලන තනතුරට සම්බන්ධ වුණා සේරන්දාර් කියන්නේ එකතු වුණා කෙනෙක් ඒ කියන්නේ පරිපාලන තනතුරට එකතු වුණා කියන එක තමයි එකෙන් කියන්නේ රයිට් ඊට පස්සේ 1939 ඉල් අවර් අයලින් බෙල්ලෙන මනත්තාර් අයලින් බෙල්ලෙන කියන පුතේ ඔතන කියන්නේ 1939 දී ඔහු අයලින් බෙලන් සමග විවාහ වුණා කියන එක අයලින් බෙලන් කියන කෙනත් එක්ක තමයි එතුමා 1930 දී බෙල්ලෙන මනත්තාර් අයලින් බෙල්ලන බෙලන් කියන කෙනත් එක්ක තමයි අයලින් බෙලන් බෙල්ලනේයි අයලින් බෙල්ලනේ මනත්තාර් අයලින් බෙල්ලන්ව මේ බෙල්ලන්ව විවාහ කරගත්තා අයලින් බෙලන් කියන්නේ අයලින් බෙලන් කියන තැනැත්ති විවාහ කරගත්තා අයලින් බෙල්ලනේයි මනත්තාර් අයලින් බෙල්ලනේයි මනත්තාර් 1956 වෙනි සරත් සඳිරා තනදු මුදල් නාඩගමාන මනමේ තයාරිත්තාර. කියන්නේ සරත් චන්ද්‍ර කියනගේ සරත් චන්ද්‍රා කියලා තියෙන සරත් චන්ද්‍ර කියනගේ ලියන විදිය පුතේ තමිල් වලින් හොඳේ. ඒනි සරත් චන්ද්‍ර තනදු මුදල් නාඩගමාන මනමේ තයාරිත්තාර. ආන්නේ අහලා තිනෝනේ නේද? මනමේ සරච්චන්ද්‍ර මහතා 1956 දී සිය ප්‍රථම නාට්‍යවන මනමේ නිෂ්පාදනය කළේ කියන එක තමයි මේ තියෙන්නේ රයිට් සරච්චන්ද්‍ර මහතා 1956 දී සිය ප්‍රථම තනදු කියන්නේ ශ්‍රිය ප්‍රථම නාට්‍යවන මුදල් නාඩගමාන මනමේ තයාරිත්තාර් මනමේ නිෂ්පාදනය කළේය අවර් පළ විරුදුහලෙයි වෙන්රාර් මற்றும் ඒ කියන්නේ එතුමා මෙතුමා සම්මාන රාශියකින් පිදුම් ලැබුවා පෙට්‍රාර් එතන නෝට් එකක් එන්න ඕන අවර් පළ විරුදුහලේ පෙට්‍රාර් මෙතුමා සම්මාන බොහෝ ප්‍රමාණයක් ලබා ගත්ත මෙතන පොස්ට් ස්ටොප් තියන මற்றும் ඒ වගේම 1988 ඉලංගිය තික්කාණ රාමන් මිස්සේල් පරිසු වෙන්රාර් ඒ කියන්නේ පුතේ රාමන් මැක්සේ කියන්නේ කොහොමද රාමන් මික්සේ කියන්නේ රාමන් මැක්සේ කියන එක රයිට් ඉතින් මේ 1988 ඉලක්කය තික්කාණ එතුම 1988 වර්ෂයේදී ඉලක්කය තික්කාණ කියන්නේ සාහිත්‍ය සඳහා රාමන් මික්සේගේ ත්‍යාගය දිනාගත්තේ රාමන් මික්සේගේ ත්‍යාගය දිනාගත්තා රාමන් මික්සේ පරසි වෙන්රාර් කියන්නේ රාමන් මික්සේගේ ත්‍යාගය දිනාගත්තේ විශාල වටිනා ත්‍යාගයක් ගෞරවයක් ඊට පස්සේ අවර් පළ වානුලි නාඩගංගල් නාවල්හල් සිරුකදෙයිහල් මற்றும் ආයු ඉලක්කියංගලේ නාටික්කු පංගලිත්තුල්ලනාර් කියන්නේ පුතේ එතනින් අදහස් වෙන්නේ එතුමා ගුවන් විදුලි නාට්‍ය නවකතා කෙටි කතා ගවේෂණ සාහිත්‍ය රාශියක් මෙතුමාගේ සුරතින් ලියවි දැයට දායාද වී ඇත කියන එක
දෙමෙතනින් කියන්නේ අවරපල වානුලි නාඩහංග නාවල්හල් සිරකදෙයල් ළමා කතායි පොඩි කතා මැචුම් ආයු ඉලක්කියංගලේ නාටිකු පංගිලුත්තාන් පංගිලුත්තනර් කියනකින් කියවෙන්නේ මෙතුමා ගුවන් විදුලි නාට්‍ය නවකතා කෙටි කතා ගවේෂණ සාහිත්‍ය රාශියක් මෙතුමාගේ ඒතුමගේ සුරතින් ලියවිලා දැයට දායාද වෙලා තියෙනවා කියන එක right අවරාල් උරුවක්කපට්ට සිල වානුලි නාඩුහල් කපෝති එතුමා දැන් මම කියන්නේ එතුමා ලියපුවා ගුවන් විදුලි එතුමා ලියපු ගුවන් විදුලි නාට්‍ය කීපයක් තමයි අනේ පුතේ මෙතන මෙන්න මෙතන පොඩි චූටි වැරදි ටිකක් තියෙනවා මම ගොඩාක් සමාවිල්ලන ඕගොල්ලෝගෙන් ටීචර් ගැතියන් සිලිවෙච්ච මේ චූටි වැරදි වලට මෙතෙන්ට පුතේ ඕගොල්ලෝ දැන් දැනුම් තේරුම් තියෙන ළමයි 10 11 දරුවන්ට මම මේක කරන්නේ කපුවා කපෝති කියන එක දාගන්න මෙතෙන්ට පුතේ කපුවා කපෝති කපුවා කපෝති වානුලි නාඩුහල් ළමා මේ ගුවන් විදුලි නාට්‍ය තමයි කපුවා කපෝති පබාවති පබාවති කියන්නේ පබාවති මනමේ කදාවලලු වෙල්ල ඊට පස්සේ කදාවලලු වෙල්ලවහුම් වෙල්ලවහුම් කියන එක මේ ලියන විදිය වෙල්ලවහුම් වෙල්ලවහුම් පොන්ර වෙයනාදී වේ අවර එළුදිය සිල නාවල්ල් එතුමාලියකු සමහර නවකතා කීපයක් මලගියෙත්තු මලවුන්ගේ අවුරුදු දා හෙටෙච්චර කළුවරනේ විලාසිනියකගේ ප්‍රේමය පිරේමය කියලා තියෙන මේ මේ මතක ඇතුව පෙරලි කොමා දාන්න පොන්ර වේ යනාදී වේ අවල් මෙතන පුතේ අවල් නෙමෙයි එතුමා එතුමියෙකුත් කළමන්නේ අවර කියලා දාගන්න අවර් චූටි වැරදි කීපයක් ඉතින් ලොකු වැරදි ගොඩක් අහු නෑ පුතේ නේ මගේ අතින් මේ පොඩි පොඩි වැරදි ටික ඉතින් මගේ කාර්ය බහුලත්වයත් එක්ක පුතේ මේ ගානට මම මේක ටයිප් කරගත්තු එක ගැන ටීචර් ස්තුති කරනවා අවල් අවල් ඉලක්කය සේවයේ පෙරුම් පංගලිප්පේ සේදු ඒ කියන්නේ පුතේ එතනින් කියන්නේ අවල් අවල් ඉලක්කය සේවයේ පෙරුම් පංගලි සේදු එතුමා සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට කරපු සේවය අති විශාලයි ඒ වගේම ඒ විශාල සේවයක් කරපු මෙතුමා 1996 1996 ඔගස්ට් මාසයේ 16 30දී 1996 8 මාසයේ අගෝස්තු මාසයේ 16 වෙනි දින අනුරු කාලමානාර අභව ප්‍රාප්ත වුණා. දැන් ඉතින් ඔය මම ටිකක් කෙටියෙන් පුතාලට දීලා තියෙන තව ඔකට පුතාලට එකතු කරගන්න පුළුවන් ඕන තරම් කරුණු එකතු කරගන්න පුළුවන් නිදහස තියෙනවා. ඒ වගේම ඔතනින් අවශ්‍ය නැහැ කියලා හිතනවා කියලා නම් අඩු කරගන්න නිදහස තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. පුතාලට මම පුංචි උදව්වක් කරේ පොඩි ගයිඩ් එකක් දුන්නේ. මොකද දැන් මේ 10 වසරේ දැන් මේ ලබන අවුරුද්දේ ජනවාරි මාසේ විභාග ලියන දරුවෙක් නම් පුතේ ඕගොල්ලෝ ඕගොල්ලොන්ට මේ ලබන අවුරුද්දේ මේ සෝරි මේ ඕගොල්ලොන්ට මේ 10 වසරේ පුතේ තියෙන රචනා අනිවාර්යෙන් අමතක කරන්න බෑ 10 වසරේ පුත හරිම වැදගත්. ඉතින් නානු විරුපුම් පෙරියාර කියන එකේ බොහෝ දුරට ඔයාලට මේ අපිට මේ අවශ්‍ය මේ තුන් දෙනා ගැන කරුණු ලැබිලා නැතු ඇති මම මාටින් වික්‍රමසිංහ ගැන කිව්වේ නෑ මුනිදාස කුමාරතුංගයි එදිරිවිල සරච්චන්ද්‍රයි ඒ වගේම අද වැදගත් පාඩමක් මේ රචනයක් අර මම දුටු වීදි මාර්ග අනුතුරු කියන එක කිව්වා තව රචනාවක් ඇති පොඩ්ඩක් ඉන්න බලන්න මේ මහගම සේකර ගැන අපිට ඒකත් වැදගත් වෙන්න පුළුවන් මොකද අපේ රටේ කෙනෙක් ගැන ලියන්න આવුත් ඔයාලට මේ කැමති කෙනෙක් ගැන එතකොට ලියන්න පුළුවන් අමී තින්නේ මහාගම සේකර මම ඒකත් පුතාලට රචනාව පැහැදිලි කරලා දෙන්නම් එකක් දෙන්නම් කරුණු තිනකොට වැඩිපුර හොඳන්නේ මේ මහාගම සේකර කියන්නේ පුතේ අඩු වයසින් අවුරුදු 43න් වගේ මට මතක විදිහට අපි අතරින් සමුගත්තේ දැන් අවා ප්‍රාප්ත වෙලත් අවුරුදු 20 ගාණක් විතරමයි හිතේ ඉතින් මට මතකම් උසස් පෙළ කරන කාලේ මහගම සේකර මහත්මේ කවි ඉගෙන ගත්ත හරි දුක හිතෙන කවි තාම ලස්සන කවි පුදුමාකාර සුන්දර නිර්මාණ කවි පුතේ ඕගොල්ලෝ කරුණා කළා මේ 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 මෙතුමල්ලගේ මෙන්න මේ පින්සිද්ද වෙනෝ දරුවනේ මෙතුමල්ලගේ පොට්ටික කියව ගන්න හැකි තරම් පුදුමාකාර හදවතට දැනෙන නිර්මාණ මෙතුමල කරලා තියෙන්නේ. ඔය දැන් තියෙන හරසුන් ඒව නෙවෙයි පුතේ හරවත් හරබර
අනාගතය දැක්කලා අනාගතය ගැන පවා කවි ලියලා තිනවා මේ මහගම සේකර මහත්මයා. එහෙම ඔය පුදුමාකාර විදිහට මේ හිත හැදෙන කවි කියලා වැඩක් නැහැ මෙතුමාගේ මේ බෝඩිම එහෙම මෙතුමාගේ මේ බෝඩිම එහෙම ගැන එහෙම ලියාපු හරිම සුන්දරයි නොමියෙමි හරි ලස්සනයි. එතකොට මේ ප්‍රබුද්ධ මෙතුමාගේ ප්‍රබුද්ධ පුදුමාකාර තුම්බන් හන්දිය මනෝ මන්දිර ඒ වගේ එතුමාගේ පොත් පුදුමාකාර සුන්දරත්වයක් තියෙනවා. එතකොට බාලමිත්‍රා ඔය වගේ හරිම ලස්සනයි. මේ ඉතින් මෙන්න මේ පොත් පුදුවන් නම් පුතාලට කියව ගන්න. තිරු මහාගම සේකරා සෙයුම් කලේ ඉලක්කයතිල් පෙරුම් මංගලිප්පු සේදු අරිඤර ආහු. මහාගම සේකර මහතා සිංහල භාෂාවට ඉමහත් සේවාවක් කළ විද්වතෙකි. අවර් ඒප්‍රිල් ඒලු අප්‍රේල් 7 1900 තිරුපති 9 අනු කොළඹු මාවට්ටත්තිල් කොළඹ දිස්ත්‍රික්කයේ සියානා කෝරළේවින් සියනෑ කෝරළේ රදාවාන මහාවත්තේ පිරන්දා රදාවාන මහාවත්ත කියන ප්‍රදේශයේ අප්‍රේල් 7 දින උපත ලැබුවා. එතකොට ඉවරදු තන්දේ මහාගම කේ ජෝන් මහාගම කේ ජෝන් එතුමාගේ තාත්තා තමයි මහාගම ගේ. මෙතන පුතේ මහාගම ගේ මම දැක්කේ නිකන් කේ වගේ මහ මට සමහරය මේ කුරු නෑ මම පොතපතින් සොයලා කරුණු ගත්තේ. මහාගම ගේ ජෝන් අප්පුහාමි මහාගම ගේ ජෝන් අප්පුහාමි තායි රොසලින් නෝනා අම්මා රොසලින් නෝනා. උතාලට මේ කරුණු ඉගෙන ගන්න එකත් වැදගත් නේ මම අමාරුවෙන් ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ. කුටුම්බත්තිල් සේකරා මට්ටුමේ කුලන්දේ පවුලේ ළමේකුට හිටියේ සේකර විතරයි පවුලේ ළමේකුට හිටියේ. එතකොට රාධවාන අරසු සිරුවර් පල්ලියේ තොඩක්ක කල්වියේ පෙට්‍රා. ඒ කියන්නේ පුතේ මූලික අධ්‍යාපනයේ රදාවාන රජයේ පිරිමි විදුහලෙන් සිරුවර් පල්ලියේ පිරිමි විදුහලෙන් තමයි ලබා ගත්තේ. අවරදු පල්ලි නාටල් ඒකෙන් කියන්නේ පුතේ එතුමා දැන් පිරිමි විදුහලෙන් ලබා ගත්තේ. අවරදු පල්ලි නාටල් මහාගම සේකර එඬු වලික්ක පට්ටන එතුමගේ පාසල් වියේදිත් මහගම සේකර කියන නමින් ආමන්ත්‍රණය කරා කියලා තමයි කියන්නේ. තනදු පල්ලි නාටලිල් අවර පාඩුවදෙයියුම් විලෙයියාඩුවදෙයියුම් විරුම්බිනාර. ඒ කියන්නේ පුතේ පාසල් ලවදීදී ගායනයට හා වාදනයට එකසේ ඇලුම් කරා සේකර 1943 ඉල් ජීනියර් ජූනියර් කියන එක ජූනියර් පල්ලි තේරවිල් සේර්ති සේර්චි පෙට්ටු උයර්කල්විකාහ කිරින්දිවේලා සිංහල සිරුවර් කල්ලූරියල් නොලෙයින්දාර. ඒ කියන්නේ පුතේ 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් කනිෂ්ඨ කියන්නේ ජූනියර් කියන එක මේ කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍යාපනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විද්‍යාලයට ඇතුළත් වුණා. කිරිඳිවැල සිංහල සිරුවර් කල්ලූරියල් නුලෙන්දාර ඇතුළත් වුණා. ඊට පස්සේ අන්ද පල්ලියලෙන්දු සේකරා සීනියර් පල්ලි සාරද තේරවිල් විද්‍යාසතුටුඩන් සේර්ති තේර්ති පෙට්‍රාර්. ඒ කියන්නේ පුතේ එම විදුහලෙන් සේකර ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් දක්ෂ ලෙස විභාගයෙන්ද සමත් වුණා. ඒ විභාගිනුත් සමත් වුණා දක්ෂ ලෙස සමත් වුණා. ඊට පස්සේ ඒ විභාගිනුත් එතනේ පාසලුත් විභාගයෙන් දක්ෂ ලෙස සමත් වෙලා ජනවරි 30 1951 නිට්ටඹුවා ආසිරියර් කල්ලූරියල් නුලෙයින්දාර. 1950 ජනවාරි 30 දා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළත් විය. දැක්කනේ මං කිව්වනේ ගුරු වෘගියල මේ පොත් ලියන දක්ෂයෝ ඇතුළත් වුණා. ඊට පස්සේ මටත් ආඩම්බරය මමත් ගුරුවරෙන් නිසා 1952 ආන්ඩිල් රාජගිරියාවිල් උල්ල හේවා විතාරණ බෞද්ධ කලප්පු පල්ලියල් ආසිරරාහා නියමික්කප්පට්ටාර.
1952 රාජකීය හේවා විතරණ බෞද්ධ මහා පාසලට බෞද්ධ මිශ්‍ර පාසලට බෞද්ධ කළපු බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු ලෙස ගුරුවරයෙකු වශයෙන් පත්වීම ලැබුවා 1943 ආ මාන්ඩිල් මිස් කුසුමාවතා කුසුමාවති වෙනුවෙන් පුතේ මෙතන හොඳේ මට මතක කුසුමාවති කියලා තිබුණා කුසුමා කුසුමාවති සූරවීර කුසුමලතා සෝරි කුසුමලතා කුසුමලතා මෙතන හරියට තියෙනවා මිස් කුසුමලතා මෙනවිය කෙනෙක් මිස් කුසුමලතා සූරවීර එන්ර ආශිරියරේ මනත්තාර කියන ගුරුතුමිය විවාහ කරගත්ත එතුමන් ගුරුවරියා කුසුමලතා සූරවීර කියන ගුරු මෙනවිය විවාහ කරගත්තා පස්සේ තමයි යමහත් නියමෙන්නේ නේද මෙයාව බැඳට පස්සේ රයිට් තිදීර් තිදීර් මාරේ මාරඩේ පාල් ජනවරි 14 1974 අඳු කාලමානාර හිටපු ගමන් උන් හිටි ගමන් තිදීර් කියන්නේ හිටපු ගමන් එක සැරේට 1974 දී මෙතුමා පුතේ නිින්දෙන්න තමයි මිය ගියා කියලා මම අහලා තින්නේ 1974 14 ජූන් ජනවාරි 14 වෙනිදා අබා ප්‍රාප්ත වෙලා තින මුළු පරිසරයම නිහඬ වුණා වගේ වෙන්නේ නැතිනේ හිතා ගන්න බැරි මේ කොයි බැල දැන් කොච්චර කාලයක් වෙනවද කියලා මොන තරම් මේ පරිසරයේ පරිසරයේ පවා හඬා වැටෙන්නේ නැති කියලා මේ හිතෙනවා මෙතුමාගේ අභාවයත් එක්ක එතකොට අවර් පල එතුමාගේ උපන්දිනය මන් දාලා තිබුණද උපන්දිනය 1929 කියලා දාලා තිනවා ඒකත් එක්ක වයස ගණන හදා ගන්න அவர் பல சிறுகதைகள் நாவல்கள் பாடல்கள் மற்றும் குழந்தைகள் கதைகள் எழுதியுள்ளார் எழுதியுள்ளார் ஏகியான புத்தே எத்துமா மெத்துமா புகு மெத்துமா குடா கெட்டிகதா நவகதா லமா கீத மெத்துமா கெட்டிகதா நவகதா நவகதா இதுகொட்ட கீத லமா கதா ராசியாக லியலத்தீனவா அவர் பல சிறுகதைகள் அம்மா கதா நாவல்கள் நாவல் பாடல்கள் கீத மற்றும் குழந்தைகள் கதைகள் அம்மா கதாந்திர எழுதியுள்ளார் எழுதினோம் அவர் எழுதிய சில புத்தகங்கள் எத்துமாலிய கிராந்த கீபியா தமாய் மென்னமெத்தன எத்துமாலிய கீபேக நம்ம தால தீன்னி දවලා මන්දිර දවලා මන්දිර දවල මන්දිර සක්වාලිහිලි සක්වාලිහිලි බෝඩිම බෝඩිම කියන්නේ බෝඩිම නොමි නොමියමි කියන්නේ නොමියමි ප්‍රබුද්ධ තුන්මන් හන්දියා කියන්නේ තුන්මන් හන්දියේ මනෝ මන්දිර පොන්ර වේ කීපයක් මන් දැන් මේ තව ගොඩක් තිනු පාඩල් හැලෙයි යට්ටුවදිලුම් ගීතත් ලිව්වා நிரப்படங்களை எட்குவதிலும் இதுகொட மெத்துமா கீத ரச்சனையட்ட மென்ம சித்திரப்பட அத்தியக்ஷனையட்ட கீத ரச்சனையட்ட மகேம்ம நிரைப்படங்களை எட்குவதிலும் சித்திரப்பட அத்தியக்ஷனையட்ட அவர் சமமானவ சமானமும் தக்ஷாய் கீத ரச்சனையட்ட சித்திரப்பட அத்தியக்ஷனையட்ட கூட தக்ஷாய் இதுமா ஏகியன் கீத ரச்சனட்ட வகேம் சித்திரப்பட அத்தியக்ஷன கூட தக்ஷாய் சமானமும் தக்ஷாய் இக டெகட்டம இக வகே தக்ஷாய் சிங்கள இலங்கைக்கு அவர் செய்த சேவை ஒரு போதும் இறக்காது ஏகியான புத்தே மெத்துமா சிங்கள சாகித்யடகல சேவைய கிசிதா நோமேனு ஏத்த கவதாவத் மெத்துமா சிங்கள சாகித்யடகல சேவைய மிய யானே நே கேனக தாய் மேகேங்க அதஹஸ் வென்னி ஒன புதாலட மங்க இதா வட்டினா ரச்சனா கீபயக் ரச்சனா ஹதரக் வகே மாகி மத்தக இதிட மங்க வாட அத ரச்சனா ஹதரக் வகே கரா වටිනා රචනාවක් ඔබට නොලැබෙන රචනාවක් පොතේ නැති පොතේ පරිබාහිර මම මහන්සිලා කරුණු හොයලා ලිව්වේ පුතාලා මේව ලියලා තියාගන්න යම් ගැටලුවක් ආවොත් මගේ පන්ති වලට සහභාගී වෙන්නේ නැති දරුවන්ට උනත් WhatsApp message එකක් හරහා ඔයගොල්ලන්ට දැනුවත් කිරීම වෙන්න පුළුවන් පන්තියට එන දරුවන්ට නම් ගැටලුවක් නැහැ ඒගොල්ලන්ට මගෙන් අහගන්න පුළුවන් right එහෙමනම් පුතේ පුතාලට ජයෙන් ජය විශේෂයෙන්ම 2020 21 ජනවාරි මාසේ ඕලෙවෙල් ලියන දරුවන්ට
මේ රචනා ප්‍රයෝජනවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලට ජයෙන් ජයම ලැබේවා. දෙමළ විෂයට විශිෂ්ට ඒ සාමර්ථ්‍යයක් ලැබේවා කියලා සිල් දෙනාටම ආශිර්වාද කරන එක සිතින්ම. ආයුබෝවන්, වණක්කම්.